आयबोवान सत्य अपक्षपाती मध्यस्थ प्रवृत्ति वार्ता करने प्रमुख या सीधे टीवी रात्रि प्रवृत्ति प्रकाश शायी आरंभ बनने ममोदेशानी डम गेदर प्रथमे नवदाहने रात्रि पुआत सिरस्थल वित है මේ මාසය තුල සිදු වූ වැඩිම කොවිඩ් මරණ ඊයේ දිනෙන් මරණ 52ක් සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4054 දක්වා ඉහළට කොවිඩ් සමග ඩෙන්ගුද පැතිරේ සමාන රෝග ලක්ෂණ මදුරු මර්ධනය වහා ආරඹන්න ඩෙන්ගු කොවිඩ් එකට වැළඳුණු දරුවන් තත්ත්වය භයානකයි විශේෂඥ වෛද්‍ය දීපාල් කියයි රිෂාඩ්ගේ නිවසේ දැරිය දිවි නසා ගත්තාද ජීවිතේ නැසුවාද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අධිකරණයේදී කියයි ළමයාගේ වයස අලුත් නිර්වචනයට ළමා ආරක්ෂණ අධිකාරිය සූදානම් මෙතෙක් රටට මැත්තේ ළමා අධිකරණ දෙකක් පමණයි රටේ සෑම පළාතකටම ළමා අධිකරණයක් පිහිටුවීමට පියවර රාජ්‍ය ඇමති පියල් කියයි රිෂාඩ් රෝහලේ සිට CID-යට ටයර් හිඟයක් මිල ඉහළට ටියුබ් ගණන් වසර 9කට පසු මව්බිමේදී ශ්‍රී ලංකාව ඉන්දියාව පරාජය කරයි සියත එක ක්‍රිකට් ජයග්‍රාහී මාවතට ඔලිම්පික් ප්‍රථම රන් පදක්කම චීනයට පදක්කම් තුනක්ගත් චීනය ඉදිරියට නිලුක සහ ගෆුර් අද ශ්‍රී ලංකාව වෙනුවෙන් තරඟ බිමට චීනය ඇමරිකාව සමග හැප්පෙයි ප්‍රථම නවදහනය කොවිඩ් ව්‍යසනයේ නවතම තොරතුරු පිළිබඳවයි COVID-19 වෛරස් ආසාදනය වී මියගිය පුද්ගලයන් 52 දෙනෙකු පිළිබඳ තොරතුරු අද පස්වරුවේ වාර්තා වුණා. එය ජූලි මාසයේ දිනක් තුල වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවයි. ඒ අනුව මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 4054 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ මාසයේ ගත වූ දින 23ක කාලය තුල වාර්තා වූ වැඩිම COVID මරණ සංඛ්‍යාව අද පස්වරුවේ වාර්තා වුණා. එලෙස වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 52ක්. අදාළ මරණ සියල්ල ඊයේ දින සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. එලෙස මියගිය පුද්ගලින් අතරට කාන්තාවන් 26ක් හා පිරිමි පුද්ගලින් 26 දෙනෙකුද ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4054 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර කොවිඩ් ආසාදනය වූ දරුවන්ගේ ඉහළ යාමක් පෙන්වන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපල් පෙරේරා මහතා සියත අපකල විමසීමකදී ප්‍රකාශ කළා. පහුගිය දිනවලදී දරුවන් අතර කොවිඩ් රෝගයේ වැඩිවීමක් යම්කිසි වැඩිවීමක් අපි දකිනවා. එතෙන්දී සාමාන්‍යයෙන් දවසට එක්කෙනෙක් දෙන්නෙක් දැකපු කොරෝනා දරුවෝ දැන් පහක් හයක් විතර දකිනවා. ඉතින් ඒ කියන්නේ යම්කිසි වැඩිවීමක් තියෙනවා. ඉතින් ඒක නිසා අපි කල්පනාකාරී විය යුතුයි කොවිඩ් රෝගේ වළක්වා ගැනීම. පසුගිය අවුරුදු 1.2 අතර කොවිඩ් රෝගීන් වාර්තා වීමත් එක්කම ළමයින් අතර කොවිඩ් රෝගීන් 500ක් පමණ රෝගය වාර්තා වෙලා තියෙනවා කියලා අපිට දැනගන්න ලැබුණා. ඒක ළමා රෝහලෙ විතරක් නෙමෙයි අනිත් රෝහල්වලත් මේ කොවිඩ් රෝගීන් අපි ප්‍රතිකාර කරනවා. ඒ නිසා අපි රෝගීන් වැඩිපුර දකිනකොට ඒ රෝගවල සම්පූර්ණතාවත් වැඩිපුර දකිනවා. මේ අතර ඩෙල්ටා වෛරසය අනෙක් වෛරස් වලට වඩා ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බව ආචාර්ය චන්දිම ජීවන්තර මහතා පවසනවා. ට්විටර් සටහනක් තබමින් ඔහු පවසන්නේ කොවිඩ් මර්ධන එන්නත යනු ඩෙල්ටාවට එරෙහි හොඳම ආරක්ෂාව වන බවයි. ඩෙංගු රෝගය යලි හිස ඔසවමින් ඇති බවට තොරතුරු වාර්තා වනවා. ඩෙංගු රෝගීන්ගෙන් 36%ක්ම බස්නාහිර පළාතෙන් වාර්තා වන බවයි සෞඛ්‍යංශ පවසන්නේ. ඩෙංගු මර්ධනය සඳහා ඉතා කඩිනමින් කටයුතු කිරීම ඉතාම අත්‍යවශ්‍ය කරුණක්. කොවිඩ් සහ ඩෙංගු රෝග ලක්ෂණ සමාන බවද සෞඛ්‍යංශ පෙන්වා දෙනවා. කොවිඩ් රෝගය පිළිබඳ වැඩි අවධානයක් යොමු වී ඇති පසුබිමක් තුළ මේවන විට රට තුළ යලි ක්‍රමයෙන් හිස ඔසවන ඩෙංගු වසංගතය පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය අඩු වෙලා මේ දිනවල නිර්තදික මෝසම් තත්ත්වය ක්‍රියාත්මක වීමත් එක්ක දිවයින පුරා විවිධ ප්‍රදේශවලට විටින් විට වැසි ඇති වෙනවා. මෙලෙස කඩින් කඩ ඇතිවන වැසි තත්ත්වයත් එක්ක මදුරු ගහණය වර්ධනය වීම සාමාන්‍යයෙන් සිදුවන දෙයක්. සෑම වසරකම ජූනි ජූලි අගෝස්තු යන කාල සීමාවන් කියන්නේ මදුරුවන්ගෙන් බෝවන රෝගයන් ඉහළ යන කාල සීමාවක්. මේ අතරින් අපේ රටේ වැඩි වශයෙන්ම වාර්තා වන ඩෙංගු රෝගී තත්ත්වය යලිත් ඉතාම ශීඝ්‍රයෙන් මේ කාලය තුල හිස ඔසවමින් පවතින බවට වාර්තා වෙමින් පවතිනවා.
डेंगु रोगे रोग लक्षण कोविड रोगे रोग लक्षण हा समान तत्वयक पेवतीम निसा रोगी तत्व निसी लेस कलिन हंदुना गेनीम इत्ताम अत्यावश्य वनवा मेम रोगी तत्वयन पिलिबंद निसी अवबोधयक लबा नोगेनीम निसाम एतमुन डेंगु रोगेद उत्सन्न मट्टमकट पेमिनेन तुरु प्रतिकार नोगन्ना तत्वयक वार्तावन बवयि सौख्यांश पवसन्ने मेवन विट दिस्त्रिक रसक डेंगु रोगे पैतिरियामीन पवतिन पसुबिमक तुल इताम भयानक तत्व बवट पत्वी तिबेन्ने कोविड सह डेंगु रोगे दिकम एकट वेलंदुनु दरुवन रसक पिलिबंद तोरतुरु वार्तावीम कोविड सह डेंगु रोग लक्षण एक हा समान वन बेविन विशेषेन्म दरुवन मे रोग दिकेन्म आरक्षा कर गेनीम इताम वेदगत बव लमा रोग पिलिबंद विशेषज्ञ वैद्य दीपाल पेरेरा महता पिन्वा देनवा මෙතෙන්ද අපි තව දකින්න දෙයක් තමයි කොවිඩ් එක ඩෙංගු රෝගිනුත් දකින්න කොවිඩ් තියෙන ඩෙංගු රෝගී. අර එතකොට ඒ විශේෂයෙන් ඒගොල්ලන් බලා ගන්න ඕනේ මොකද ඩෙංගු කියන තත්වය මේ වෛරස් දෙකක් වුණාට ඩෙංගු කම්පන තත්වයට සහ ඩෙංගු රක්තපාත තත්වයට යන්න පුළුවන්. එහෙම වුණාම ළමයින්ට ගොඩක් අමාරු වෙන්න පුළුවන්. සමහර වෙලාවට දැන් කොවිඩ් ළමයින්ට රෝග ලක්ෂණ නැතුව වුණත් කොවිඩ් තියෙන්න පුළුවන්. ඒකින්ද අපි මදුරුවන්ගෙන් දරුවන් ආරක්ෂා කරගන්න එකත් ඩෙංගු රෝගයෙන් දරුවන් ආරක්ෂා කරගන්න එකත් වටිනවා. කොවිඩ් වලින් දරුවෝ ආරක්ෂා කරගන්න එකත් වගේම මේ දවස්වල ඒ ඩෙංගු රෝගයෙන්ගේ වැඩිවීම නිසා කොවිඩ් සහ ඩෙංගු දෙකම එකට එන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒක ගැනත් අපි දැනුවත් වෙලා ඉන්න ඕනේ. දවස් 3කට වැඩි වුණත් කොහොමවත් තිබුණොත් මුළු ලංකාව පුරාම ඩෙංගු රෝගයෙන් ඉන්න පුළුවන්. ඒ නිසා දවස් 3කට වැඩි වුණත් තිබුණොත් පොල් බැක්ග්‍රවුන්ඩ් එකක් හරි කරලා ඩෙංගුද නැද්ද කියලා හොයලා බලන එක හොඳයි. විශේෂයෙන්ම අපිට දවසකට පස්සේ වුණත් අපිට ඩෙංගු රෝගින් ඉන්නවා නම් ඩෙංගු ඇන්ටිජන් එක කරලා අපිට පුළුවන් ඩෙංගුද කියලා හොයාගන්න. ඒක නිසා මේ දවස්වල කොවිඩ් සහ ඩෙංගු එකට එන්න පුළුවන් කියන එක අපි මතක තියාගන්න ඕනේ. මෙම වසරේ ජනවාරි මාස සිට අද දක්වා කාලය තුල අපේ රටෙන් ඩෙංගු රෝගීන් 10155 දෙනෙකු වාර්තා වී තිබෙනවා. අද ජූලි මාසේ 24 වෙනිදා මේ මාසය තුල පමණක් ගත් විට වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන්. ඒ අනුව ගත් විට මෙතෙක් වාර්තා වන ඩෙංගු රෝගීන්ගෙන් 36.2%ක ඉහළ ප්‍රතිශතයක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන්. රිෂාඩ් නිවසේ පිලිස්සි මියගිය දැරිය දිවිනසා ගත්තාද නැතහොත් මරා දැමුවාද යන්න පිළිබඳව බරපතල සැකයක් මතුව ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා මහේස්ත්‍රාත් අධිකරණයේදී අද ප්‍රකාශ කළා. අත්තරංගොඩගෙන සිටින හිටපු අමාත්‍ය රිෂාඩ්ගේ බිරිඳ ඇගේ සහෝදරයා පියා සහ තැරම්කරුවා පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය පොලිසියට අවසර ලබා දී තිබෙනවා. සේයා විද්‍යා දැන් ඉශාලිනී ප්‍රශ්නයක් ඇති වුණාම ප්‍රශ්නෙට උත්තර කෑ ගහලා හොයපු නම් තුනක්. නමුත් අදටත් ඒ ප්‍රශ්නෙට අවසානයේ ඉතිරි වී තිබෙන්නේ ප්‍රශ්නාර්ථයක්ම පමණයි. ස්ත්‍රී දූෂණ ළමා අපයෝජන සම්බන්ධයෙන් නීති පවා කරලියට එන්නේ අපරාධයක් මතු වූ වේලාවට පමණයි. ළමා අපචාර හා ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් වූ ඇතැම් නීති අවසන් වරට 2006 වර්ෂයේදී සංශෝධනයට ලක්ව තිබෙනවා. මේ 2021 වසරයි. වසර 15ක් මේ වන විටත් ගෙවි ගොස් අවසන්. එසේනම් වසර 15ක් තුලදී අදාළ නීති සංශෝධනය කිරීමට වගකීම ගන්නේ කවුද? මේ සම්බන්ධයෙන් අප අධිකරණ අමාත්‍යංශයෙන් කළ විමසීමකදී එහි ලේකම් MMPK මායාතුන්නේ මහතා ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් නීතිමය තත්ත්වයේ විමසා බැලීමේ හැකියාව පවතින්නේ ළමා ආරක්ෂණ අධිකාරියට බවයි. මේ අතර දිවයිනේ පළාත් 9ටම ළමා අධිකරණ පිහිටුවීමට අනුමැතිය ලැබී ඇති බවයි රාජ්‍ය මාධ්‍ය පියල් නිශාන්ත මහතා අද ප්‍රකාශ කළේ. මේ සිද්ධිය යට ගහන්න දෙන්න එහෙම නැත්නම් වෙන වෙන බල පුළුවන් කාර්යයේ ඒ අනසකට යටත් කරන්නට අපේ අමාත්‍යාංශයත් ශ්‍රී ලංකා පොලිසියත් ඉඩ දෙන්නේ නැහැ කියන ප්‍රතිඥාවක් හැටියට අපි ලබා දෙනවා. ළමා අධිකරණදී අහරගෙන බැලුවොත් ලංකාවෙම තියෙන අධිකරණ දෙකයි හැම පළාතකටම අධිකරණයක් පිටවන්න අධිකරණ අමාත්‍යාංශයත් එක්ක සාකච්ඡා කළා. දැන් ඒ අනුමැතියත් ලැබිලා තියෙනවා. සමහර නිලධාරීන් කියන අපේ ගරු ඇමතුමනේ මේ කොයිට්නේ මේ කොයිට් ව්‍යසනයත් එක්ක කිසිම දෙයක් කරන්න බෑ. නෑ කොයිට් කියන ව්‍යසනයත් එක්ක කරන්න බැරුණොත් ඉතින් මේ රටේම දරුවෝ කාන්තාවෝ ටික නැත්තටම නැති වුණාට පස්සේ තමයි ওই සියලු දේවල් ওই ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න වෙන්නේ. පිලිසි මියගේ දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් රිෂාඩ් බදෝදීන්ගේ බිරිඳ ඇගේ පියා සහෝදරයා හා තැරවකරු අද පෙරවරුවේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කෙරුණා. එදී ඔවුන් පැය 48ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයේ පොලිසියට අවසර ලබා දුන්නා. ඒ අනුව සැකකාර රිෂාඩ් බදෝදීන් මහතාගේ බිරිඳ කිරුළපන පොලිසියේද සෙසු සැකකරුවන් තිදෙනා බොරැල්ල පොලිසියේද රඳවාගෙන විමර්ශන සිදු කිරීමට පොලිසියට අවසර හිමි වුණා.
මෙහිදී විමර්ශන සිදු කරන බොරැල්ල පොලිසිය නිලධාරීන් සමග අධිකරණයේ හමුවේ කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා මෙම සැකකාරියගේ නිවසේ මෙහෙකාරීක වශයෙන් කටයුතු කළ 16 හැවිරිදී ඉෂාලිනී නැමැති දැරියගේ මරණය ඛේදවාචකයක් වශයෙන් හඳුන්වා දුන්නා. මෙම සිද්ධියේ සැකකාර තරවකාර පුත්කලයාගෙන් ලබාගත් රුපියල් 30,000ක ණය මුදල හිලව් කිරීම සඳහා ඇයගේ මව විසින් මියගිය දැරිය සැකකාර තරවකරුට ලබා දී තිබූ අතර පසුව ඔහුගේ මාර්ගයෙන් සැකකාරියගේ නිවසට එවා ඇතැයි සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා මෙම සැකකාර තරවකරු මෙලෙස දරුවන් 11 දෙනෙකු බදෝදීන් පවුලේ විවිධ පාර්ශ්ව වෙත ගෙන විත්ති ඇතැයි විමර්ශනවලදී අනාවරණය වූ බවද සඳහන් කළා. මෙම දැරිය සිය දිවි නසාගත්තාද නැතිනම් ඇගේ ජීවිතයේ යම් අයකු නැති කළාද යන බරපතල සැකයක් මතුවී ඇති අතර මීට අදාළව මහජන කැළඹීමක්ද හටගෙන ඇතැයි පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ සංශෝධිත 43 වන වගන්ති යටතේ මෙම සැකකරුවන් ඉදිරිපැය 48 කාලයක් පොලිසිය භාරයේ රඳවා විමර්ශන සිදු කිරීමට අවසර දෙන ලෙසයි ඉල්ලා සිටියේ. ඒ අනුව සැකකරුවන් සියලු දෙනා පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය පොලිසියට අවසර ලබා දුන්නා. මෙතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටියදී පසුගියදා 7 වනදා රෝහල්ගත කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදෝදීන් යලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද පස්වරුවේ රැගෙන ගියා. ළමයා යන නිර්වචනයේ වයස අවුරුදු 18ක් දක්වාගෙන ඒමට කැබිනට් පත්‍රිකාවක් සූදානම් බව ළමා රක්ෂණ අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විධානපතිරණ මහතා අපකල විමසුමකට පිළිතුරු ලබා දෙමින් ප්‍රකාශ කළා. අධිකරණ අමාත්‍යාංශය ළමා රක්ෂණ අධිකාරිය අධ්‍යාපන අමාත්‍යාංශය සහ කම්කරු අමාත්‍යාංශය එක්ව නව නීති සකස් කරමින් සිටින බවද සභාපතිවරයා සියතට ප්‍රකාශ කළා. දරුවන් රැක ගැනීම අවසන් උත්සාහයේ බවයි සභාපතිවරයා සියතට වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ඔබලන්නවා නීතියේ ළමයා කියලා නිර්වචනය කරන්නේ වයස අවුරුදු 18ට අඩු පුද්ගලෙක්. නමුත් සමහර නීති සහ ආඥා පනත්වල ළමයා ලෙස හඳුන්වන්නේ අවුරුදු 12, 14, 16, 18 සහ සමහර අවස්ථාවල 21. මේ නිසා වගේ නිල්ලා සිටියා අධිකරණ අමාත්‍යතුමා එය හැකියාවක් 18 හෝ 18ට ලං කරගන්න ආකාරයෙන් නිර්මාණය කරන්න කියලා. මේ අතතේ අපි ගිය වර්ෂයේ ඔක්තෝබර් මාසයේ ආරම්භ කළා මේ වන විට කැබිනට් පත්‍රිකාවක් දක්වා අවසන් කළා. අධ්‍යාපන අමාත්‍යංශය, කම්කරු අමාත්‍යංශයත්, අධිකරණ අමාත්‍යංශයත් මේ තුනම එකතුව 50 සහ 13ක වයස් 20ක් පමණ යාවත්කාලීන කිරීමට කැබිනට් පත්‍රිකාව මේ වන විටත් යොමු කළා තිබෙනවා. නිදහස් අධ්‍යාපනයට බාධා එල්ල කිරීමට කිසිවෙකුටත් ඉඩ තපන්නේ නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති හමුවකට එක් වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ගම්පහ දිස්ත්‍රික් සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් අතර හමුවක් අද සිදු වුණා. ඒ විපක්ෂ නායක කාර්යාලයේදී අපි පක්ෂයක් හැටියට නිදහස් අධ්‍යාපනය අපි හදවතින්ම සුරකින්න මොනම ආකාරයකින්වත් මේ රටේ නිදහස් අධ්‍යාපනයට කිසිම බලවතෙකුට කිසිම පුද්ගලයෙකුට කිසිම කණ්ඩායමකට අත තියන්නට අපි ඉඩ තබන්නේ නැහැ. කුතලාවල ප්‍රශ්නය තුල අපි බොහොම පැහැදිලිව කියන ආරක්ෂක ශේෂ්ත්‍රයේ ආරක්ෂක අංශවලට ඒ කරගෙන ආපු වැඩසටහන එලෙසම කරගෙන යන්නට අපි ඉඩ ලබා දිය යුතුයි. එනමුත් රජයේ අදහස් කරන ආකාරයට එය නිදහස් අධ්‍යාපනයත් සමග බද්ධ කිරීමේ මොනම ආකාරයකින්වත් නිදහස් අධ්‍යාපනය කෙලසන්න අපි ඉඩ තබන්නේ නැහැ. ඒ නිසා බොහොම පැහැදිලි පණිවිඩයක් රටටත් රජයටත් අපි ලබා දෙනවා. හොඳට මතක තියාගන්න සමගි ජන බලවේගය කියන්නේ UNP නෙවෙයි. සමගි ජන බලවේගයට නව ලිබරල් වාදීද, සමාජවාදීද, දක්ෂිණාංශක වාමාංශිකද මේ වගේ ලේබල් වලට අපි කොටු වෙන්නේ අපි එක පැත්තකින්. දේශපාලන වේදිකාවේ ප්‍රධාන මාතෘකාව බවට පත් උනේ රේෂාඩ් බදියුදීන්ගේ නිවසේ මියගිය දැරිය පිළිබඳවයි. දැන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා. රේෂාඩ් බදියුදීන් ඇමතිවරයා පිළිබඳව අපේ තරහක් වෛරයක් නැහැ. අපිට තව කෙනෙක්ගේ ඩීල් අවශ්‍ය වෙන්නේ නැහැ. මේක රජයට මඩ ගහන්න කරන දෙයක්. රේෂාඩ් බදියුදීන් ඇමතිතුමා කරාගත්ත පව් එතුමා විඳගනි. මොන පැත්තේ හිටගත්තත් මොන පක්ෂෙන් තරං කරත් මොන දේශපාලන මතය දරුවත් කවර ජාතියක ආගමක කුලයක වුණත් පුජ්‍යලයක් වැඩි කරලා තියෙන නම් ඒ වැරද්දට දඬුවම් දිය යුතුයි. ඒ දඬුවම ඉහෙලින්ම දිය යුතුයි. ඒක කියන්න පැකිලෙන්නේ නැහැ. සායවිනුවෙන් හිටගන්න පැකිලෙන්නේ නැහැ.
ඔහු මේ රටේ නීතිය හදන මුල් පුටුවල හිටියා පාර්ලිමේන්තුවේ හිටියා ව්‍යවස්ථාදායකයේ හිටියා ඒ නිසා ඔහු දැන දැනම නීතිය උල්ලංඝනය කරලා තියෙනවා අද ආණ්ඩුව රිෂාඩ් බදුරුද්දීන් ඉස්සරහා නැමිලා දන ගහලා තුනෙන් දෙක හදාගත්ත හින්දා රිෂාඩ් බදුරුද්දීන් ඇතුළු පිරිස නිදහස් කරන්න ලොකු ප්‍රයත්නයක නියැලෙනවා අඩුවයස්කාර දරුවෙක් ළමා මෙහෙකාර සේවාව යොදව ගන්න නීතියෙන් තහන. හැබැයි මේක ජාතිකත්ව පදනමින් එයා මුස්ලිම් වෙච්ච නිසා අර ශාපිකේ කතාව වගේ මෙයා සිංහල වෙච්ච හින්දා අර දෙමළ වෙච්ච හින්දා මේක මතු කර කර ඉන්න එක නෙවෙයි වැදගත් වෙන්නේ. නිවැරදි පොලිස් පරීක්ෂණයක් ක්‍රියාත්මක විය යුතුයි. පොලිසිය නිවැරදිව මේකේ පරීක්ෂණ අවසන් කරලා හරිතොරතුරු රට එළිදරව් කර යුතුයි. විපක්ෂයේ නියෝජනය කරන පක්ෂ නායකයෙක් ඒ නිසා එතුමාගේ ඒ සිද්ධ වෙච්ච සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා කරනවා ජනතාව. ඉතින් ඒක නීති ක්‍රියාත්මක වෙන්න ඕන. ඒක බදුරුදීන් හෝ ඉන්දිකන් රුද්ද හෝ කවුරු කරත් වැරද්දට නීති ක්‍රියාත්මක වෙන්න ඕන. නිවාසතල සිද්ධ වෙන මේ දැවැන්ත පීඩනයන් වලට ආරක්ෂා වෙන නීති හදන්න අද මේ ආණ්ඩු කටයුතු කරන්නේ ඇයි? ඒ අයගේ ගෙවල් වල තමයි වැඩිපුර මේ ළමයි වැඩ කරවන්නේ. ඒ නිසා නීති හැදුවොත් ළමයි අපයෝජනය කරනවට හිරේ යන්න වෙනවා. මරණ දඬුවම හරි දෙන්න වෙනවා. मिले මේ සියත ප්‍රවෘත්ති අංශය සිදු කළ විශේෂ ස්වාබැලීමක් වාහනවල ගමන් කරන මගින්ගේ ජීවිත ටයර් වල කට්ට මත රඳා පවතින බවට කේමනක් තිබෙනවා කට්ට ගෙවුණු කම්බි මතුවුණු ටයර් සහිත වාහනවල ගිය ජීවිත අහිමි වූ භයානක අනතුරු ගැන මාධ්‍ය ඕනතරම් වාර්තා කර තිබෙනවා ලෝකයේ දියුණු රටවල වාහන මාර්ග දහවණියට පෙර වාර්ෂිකව බලපත්‍රයක් නිකුත් කර යුතුයි එහිදී ටයර් වල කට්ට පවා පරීක්ෂා කර බැලීමෙන් අනතුරුවයි බලපත්‍ර ලබා දෙන්නේ ඒත් අපේ රටේ තත්ත්වය ඊට වෙනස් මේ කොරෝනා තත්ත්වයත් සමග දේශීය නිෂ්පාදන සේම ආනයිනික බාණ්ඩවලද හිඟයක් තිබෙනවා. එය ලෝකයේ බොහෝ රටවල දක්නට ලැබුණු තත්ත්වයක්. නමුත් අත්‍යවශ්‍ය බාණ්ඩ සහ උපකරණ හිඟයකින් තොරව පවත්වාගෙන යාම බලධාරීන්ගේ වගකීමක්. අපේ රටේ සාමාන්‍ය ජනතාවගෙන් බොහෝ පිරිස් භාවිතා කරන්නේ කුඩා වාහන. එම වාහනවල රිම් සයිස් එක 12 සහ 13යි. මාස ගණනාවක සිට මේ ටයර්වල විශාල හිඟයක් පවතින බව ටයර් ව්‍යාපාරිකයින් පවසනවා. सामान्य टायर्स वाला गुड़ाक में डिमांड साइज 12 धातुओं भीतर आई और ये गुड़ाक टीमो बट्टा एल्टो कार वाला ही पौड़ी आईजेट बड़ी सामान्य पौड़ी पौड़ी कट्टी पावे चिकन वाहन गुड़ा टायर तो गुड़ाक में इधर उसी इंग पावे इधर टायर दिव्य में ना दें तुम्हारा टायर एक कद देखा केत गुड़ा दूर टायर कड़े टायर देखा अतराई बार निसर टायर गुड़ा बैव मूलिकायर्स අපේ අවුරුද්දටම ඇවිල්ලා තියෙන ටයර් දෙකයි 12 අපි අරන් ගල තියෙන ටයර් දෙකයි දැන් අපිටත් බිස්නස් කරනකොට අපිටත් අමාරුයි 12 13 බඩු නැහැ කියන්නේ ඇත්තටම අපිටත් අමාරුයි එසේම ටයර් වල මිලද ඉහළ ගොස් තිබෙනවා එය ඩොලරේ අගය ඉහළ යාමට සාපේක්ෂවම සිදුවුවක් නොවන බව දක්නට පුළුවන් සමහරුන් ටයර් මිල හිතුමතේ ඉහළ දමා තිබෙනවා 13 12 කියන ටයර් එක අපිට දෙන්න පුළුවන් ලංකාවෙන් සාමාන්‍ය 8500ත් 9000ත් අතර එතකොට දැන් අද මේකට 13 12 කියන පාලන මිලක් නැහැ පාලන මිලක් නැතුව ඒක යනවා 12500ට 13000ට එක එක මිලට යනවා ටයර් ගණනුත් ගිහලා තියෙන කොහොමද 100ට 10න් 12න් වගේ හැම කම්පැනියකින්ම වැඩි කරලා තියෙන්නේ ඊට අමතරව මිනිස් කඩවලිනුත් කරන දේක් තමයි ඉතින් ටික අනවශ්‍ය විදියට ලොකු මාජින් එකක් තියාගෙන විකුණනවා ටයර් මිල සේම ටියුබ් මිලද ඉහළ ගිහිල්ලා ඒ නිසා මීට පෙර දැමුවේ නැති ප්‍රමාණයේ පැච් දාන්නට පරිභෝගිකයින් පෙළඹී ඇති බවයි ටයර් කඩ හිමියන් ප්‍රකාශ කරන්නේ 12 ඉඳලා 13 12 14 16 ටියුබ් එකක් ඉඳලා ගත්තොත් එහෙම 16 ටියුබ් එක 3800 4000 ඔය දැන් ඉස්සර තිබ්බේ සාමාන්‍ය රුපියල් 3000ට වගේ දැන් බලන්න ටියුබ් එකක් දිහා බලන්න අපි දැන් ටියුබ් දානවා අඟල් 2 3 4 ඉරිච්ච ටියුබ් වලට තමයි ඒ තරම් මිනිස්සු අසරණ වෙලා ඉන්නේ ටයර් මත දුවන වාහන රැගෙන යන්නේ මිනිස් ජීවිත මිල ඉහළ යාමත් හිඟයක් නිසා කට්ට කෙවුණු ටයර් අනතුරුදායක
දායක ලෙස ජීවිත රැගෙන යන බව කිව යුතුය. ටයර් මිල පාලනයටත් හෙඟයකින් තොරව ටයර් සැපයීමටත් නිශ්චිත ක්‍රමවේදයක් සකස් කළ යුතු බව සියත ප්‍රවෘත්ති අංශය මතක් කර සිටිනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් යලි ජයග්‍රාහී මාවතට ගෙන ආපුවත වෙතයි දැන් අවධානය. ඉන්දු ශ්‍රී ලංකා තෙවන සහ අවසන් එක් දින තරගයේ කඩුලු තුනකින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා. ශ්‍රී ලංකා පිල 2012 වසරෙන් පසු ඉන්දියාවට එරෙහිව තරඟ ජයක් වාර්තා කර නැහැ. ඊයේ ජයග්‍රහණයත් සමග වසර 9කට පසු ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාව සිය මව්බිමේදී වාර්තා කළ පළමු ජය මෙයයි. පිටින් දස්කම් පෑ අවිෂ්ක සහ බානුක ශ්‍රී ලංකා වෙනුවෙන් සිය ලකුණු යාන්ත්‍රණය ක්‍රියාත්මක කළා. ඉන්දියා පිතිකරුවන් සිය පන්දුවෙන් මෙල්ල කිරීමට ප්‍රවීන් සහ අකිල සමත් වුණා. මෙම තරගයේ ජය ගැනීමත් සමග ශ්‍රී ලංකාව ලෝක එක්දින ශ්‍රේණිගත කිරීමවල 11 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණියා. මෙම තරගයේ සජීව විකාශය ඔබ වෙත ගෙනාවේ සියත ටීවී අප විසින්. ශ්‍රී ලංකා පිල තෙවන එක්දින තරගයට පිවිසුනේ වෙනස්කම් රැසක් සමගින්. ඉන්දියා පිලේ ක්‍රීඩකින් 5 දිනක් මෙහිදී මංගල එක්දින වරම් හිමිකර ගැනීමද විශේෂත්වයක්. මෙම තරගයේ කාසිය වාසිය දිනාගත්තේ ඉන්දියාවයි. ඒ අනුව ඔවුන් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හම්බේ එක්කිනිමක් පන්දුවාර 47කට සීමා වුණා. ඉන්දියා පිල පන්දුවාර 45ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 225ක්. පෘථ්වී ෂෝ ලකුණු 49ක් ඉන්දියා පිල වෙනුවෙන් ලබා ගත්තා. අකිල දනංජය සහ ප්‍රවීන් ජයවික්‍රම පන්දුවෙන් දස්කම් පෙන්වමින් කඩුණු තුනකින් විඳහෙළුවා. ලකුණු 226ක ජයග්‍රහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිල පන්දුවාර 39ක් අවසානයේ සිය ජයග්‍රහී සීමාව පසු කර ගියා. ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක නිරත වූ අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 76ක් රැස් කළා. ඒ පන්දු 98ක් තුල 4 පහර 4ක් සහ 1-6 පහරක් සමගින් ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය උපරිමය ලබා දුන් බානුක රාජපක්ෂ සිය මංගල අර්ධශතකයේ වාර්තා කරමින් ලකුණු 65ක් රැස් කරගත්තා. දසුන් ශානකගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා පිල ලද පළමු එක්දින තරඟ ජයග්‍රහණය මෙයයි. එමෙන්ම ඉන්දියා පිලට එරෙහිව සිය මව්බිමේදී ශ්‍රී ලංකා පිල එක්දින තරගයක් ජයගත්තේ වසර 9කට පසුවයි. මව්බිමේදී ඉන්දියා පිල හමුවේ පරාජයන් 10කට පසුව ශ්‍රී ලංකා පිල ලබාගත් පළමු එක්දින තරඟ ජයද මෙයයි. ශ්‍රී ලංකා පිල 2012 වසරෙන් පසු ඉන්දියාවට එරෙහිව තරඟ ජයක් වාර්තා කර තිබුණේ නැහැ. ඊයේ ලද ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා පිල ඉදිරි තරඟවලට සාර්ථකව මුහුණ දෙනු ඇති බවයි ක්‍රීඩා විචාරකයින් පවසන්නේ. තරඟාවලියේ ජය ඉන්දියාව සතු වූ අතර තරඟාවලියේ වීරයා බවට පත් වුණේ සූර්ය කුමාර් යාදේව්. මෙතර ශ්‍රී ලංකා පිල ලද ජයග්‍රහණය පිළිබඳව ක්‍රීඩා ලෝලින් පළකලේ මෙවන් අදහසක්. සතුටුයි ඉතින් මේ විදිහෙන් හරි කණ්ඩායම ටික ටික හරි ඔලුව උස්සනවා නම් සතුටුයි. ඇත්තටම ක්‍රිකට් වලට ආදරෙයි. සෑහෙන කාලයක් පස්සේ තමයි තරග ජයග්‍රහණය කරේ. හැමෝටම සතුටුයි. ඔව් අපිට සන්තෝෂයි. සතුටෙම කියනවා ලොකු ජයග්‍රහණයක්. ඒක නම් කියලා වැඩක් නැහැ. ජයග්‍රහණය වෙන්නේ සතුටු වෙනවා කියන්නේ මැච් එකක් දිනනවා තමයි ආත්ම ශක්තිය වැඩි වෙන්නේ. ඊට පස්සේ තව මැච් එකක් දිනන්න උත්සාහ කරන්නේ. එහෙම දිරිමක් ලැබීම කියන ජයග්‍රහණය. මොකද අපි ඉස්සර කන්නේ නැතුව සේවකයෝ තමන්ගේ රැකියාවට යන්නේ නැතුව ක්‍රිකට් බලපු රටක් මේක. ලෝක කුසලානය දිනපු රටක්. ඒ පින්ම නැවතත් පෙන්නලා තියෙනවා, ඔප්පු කරලා තියෙනවා. ඊයේ ජයග්‍රහණයත් සමග ඕනෑම රටක් ඉදිරියේ අපිට පුළුවන් ජයග්‍රහණය ලබා ගන්න කියන්නේ. සන්තෝසයි අපිට ඒක. ඒ විදිහටම ගියොත් මේ ටීම් එකම දිගටම පුහුණු කරලා මේ විදිහට අරගෙන ගියොත් අපි හිතනවා මේ ඉදිරියට යන්න පුළුවන් වෙයි කියලා. සියත එක්ක ක්‍රිකට් දිනවමු. එම පුවතත් සමගින් අප ඔබෙන් සමු ගන්නවා රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්. අප යලිත් හමුවන්නේ හෙට උදෑසන 6ට උදෑසන ප්‍රවෘත්ති සමගින්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.